ගුරුවර එකෙන් එක්තරා අවස්ථාවක ශිෂ්‍යයෙක් අහපු ප්‍රශ්නයක් මේක. ඒකෙදි මේ ශිෂ්‍යයා ගිහිල්ලා තමගේ ගුරුවරයාගෙන් ඇහුවේ ගුරුතුමනි ඔබ දවසට පැය කීයක් විතර භාවනා කරනවද කියලා තමයි ඇහුවේ. ප්‍රශ්නෙට ඇහුවේ ගුරුතුමනි ඔබ කොච්චර වෙලා භාවනා කරනවද කියලා. මේ ගුරුතුමා උත්තරයක් දුන්නා මම සාමාන්‍යයෙන් දවසට උපරිම පැයක් විතර වගේ තමයි භාවනා කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ අර ශිෂ්‍යයා පොඩ්ඩක් පුදුම වෙලා අහනවා එතකොට ගුරුතුමනි ඔබ ඉතුරු පැය 23 මොකද කරන්නේ කියලා. පැයක් නම් භාවනා කරන්නේ ඉතුරු දවසේ වෙලාව මොකද කරන්නේ කියලා අහනවා. මෙන්න මේ උත්තරේ තමයි වටින්නේ. එතනදී ගුරුවරයා දෙන උත්තරේ තමයි දරුවෝ මම ඉතුරු පැය 23ම භාවනාවට වාඩි වෙන්න වටපිටාව සකස ගන්නවා කියන එක. පැහැද. භාවනා කරන්නේ පැයයි කියලා උත්තරේ දුන්නා. ඉතුරු පැය 23 මොකද කරන්නේ කියලා අහුවාම භාවනාවට වාඩි වෙන්න භාවනා කරන්න ඕන වපසරි හදා ගන්නවා කියලා මතක් කරගන්න. පැහැදිලි. ඒකේ සරලම සිංහලෙන් කිව්වොත් භාවනා කරන පැයරෙන්න ඔබ මොකද කරන්න කිව්වහම භාවනා කරන්න ලෑස්ති වෙන එක තමයි මම ඉතුරු පැය 23 කරන්න කියලා කිව්වේ. පැහැදිලිද? ඒක තාම සරල කතාවක් වුණාට ඔය බුදුහාමුදුරුවෝ පෙන්නපු අප්‍රමාදී බව කියන ගුණයත් එක්ක ඔය කතාව සෑහෙන සම්බන්ධයි. ඒ කියන්නේ අපි සමහර වෙලාවට දවසක ධර්මයක් අහන්නේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන්න කාලය යොදවන්නේ පැයක් පැය භාගයක් පැය දෙක තුනක්. ඉතුරු පැය 21 ඉතුරු පැය 20 18 මොකද කරන්න කියලා ඇහුවොත් අපිට අර වගේ උත්තරයක් එන්නේ නැහැ. අපි බොහෝ දුරට කරන්නේ අපි බොහෝ දුරට කියන්නේ උදේට මම මේ ටික කරනවා ඊට පස්සේ මේ ටික කරනවා ඊට පස්සේ දවල් කෑම වුණා ඊට පස්සේ මේ ටික හවස කරනවා මේ ටික අතුපතු ගන්නවා ඊට පස්සේ දේශනාව තියෙන 6ට නම් හාමුදුරනේ ඉතින් 5:45 විතර ලෑස්ති වෙනවා කියන්නේ. හරිද? ඔන්න ඕක තමයි අපේ තියෙන ප්‍රමාදී බව. අර එදා අර ගුරුවරයා දුන්න උත්තරේ අපේ ජීවිතේට ගත්තනම් හොඳයි කියලා මම කිව්වේ. ඕගොල්ලෝ දවසේ කොයි වෙලේ බණ ඇහුවත් ඒ බණ නොහාන හැම වෙලාවෙම ධර්මයක් ශ්‍රවණය කරන්න ඕන උපසරිය හදාගෙන තියාගන්න ඕන. බලන්න. එනේ හැම තිස්සෙම ධර්මයක් ශ්‍රවණය වෙනවා කියන අර්ථයෙන් තමන්ගේ ජීවිතේ පවත්වලා තියෙන්න ඕන. නැත්තම් අපි ධර්මයක් අහන්න සූදානම් නැහැ. එනේ අපි අප්‍රමාදී නැහැ. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ කිව්ව අර ලස්සන සූත්‍රයක් තියෙන ලස්සන ගාතාවක් අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ඒ පළවෙනි ගාතා පද දෙක. අප්‍රමාදෝ අමත පදං කියලා මතක් කරේ මොකද්ද? අප්‍රමාදී බව තමයි අමෘතයට. අප්‍රමාදී බව තිබ්බොත් තමයි අමෘතයට යන්න පුළුවන්. එනේ අමෘත පදයට නමක් තමයි අප්‍රමාදී බව. පැහැදිලිද? ඒ කියන්නේ අමෘතය කියලා කියන්නේ මොකද්ද? අපි අර සාමාන්‍යයෙන් කියadien කියන්නේ අමෘත මහ නිර්වාණ ධාතුවෙන් පිරිණි වෙන්න ලැබෙවා කියලා. එනේ අමෘතය හා සමානයි නිවීම, නිදහස, විමුක්තිය. ඒතර විමුක්තියට කියන අර්ථයක් අදහසක් තමයි අප්‍රමාදී කියන්නේ. හරිද? ඒතර අපි සාමාන්‍යයෙන් අපි හැමෝම මම හිතන්නේ අහලා තියෙන සීමාවෙන් දන්නවා. දර්ශන ඥානයක් ඉපදෙන්න ඕනේ විමුක්තිය ලබන්න. ඒ කියන්නේ මේක හරියට එලිපෙහෙලි වෙන්න ඕනේ. කොහොමද යන්න තියෙන්නේ? මොනවද මේකේ කම්කටොළු? මේක කෙලස් කියන්නේ මොනවද? මේ සසරට අපි බැඳලා ඉන්නේ කොහොමද? සසර කියන්නේ මොකද්ද? ඔය ඔක්කොම අපි දැනන් ඉන්න බෑ. ඒ දර්ශනය ලැබුණොත් නේ අපිට නිවනකින් කෙලවර කරන්න පුළුවන් වෙන්නේ මේක. ඒතර දර්ශනයක් පහළ වෙන්නේ ධර්ම ශ්‍රවණේ. එනේ අපි හොඳට ඇහුවොත් මනාසේ ශ්‍රවණය කළොත් තමයි ඒ කියන්නේ මොකද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒතර අපි යමක් අහන්න ලෑස්ති නැත්නම් අපේ කන් දෙක යමක් කියනකොට අහන්න අපේ කන් දෙක ලෑස්ති නැත්නම් අපි ඒ වෙලාවේදී අප්‍රමාදී නෑ අපි ඒ වෙලාවේදී ප්‍රමාදයි. ප්‍රමාදයට වචනය තමයි මරණය. පමාදෝ මච්චුනෝ පද. එතකොට මරණයට සමාන වචනයක් කියලා කියන්න පුළුවන් ප්‍රමාදය. ඉතින් එතකොට බලන්න අපෙන් ඇහුවොත් එහෙම කොච්චරලා බණ අහනවද කියලා අපි කියයි පය දෙකක් විතර කියලා. ඉතුරු වෙලාවෙ මොකද කරන්නේ කියලා ඇහුවොත් අපි කියන්නේ නෑ අපි බණ අහන ලෑස්ති වෙනවා කියලා. අපිට වෙන වැඩ තියෙනවා. එතනවාද? අපි ඇහුවොත් කොච්චරලා සීල් රකින්නවද? පැය භාගයක් දවස් භාගයක් දවසක් දවස් තුනක් පොයි දවසේම රකින්න. ඔහොම කියනවා. ඉතුරු දවස් ටිකේ මොකද කරේ කියලා ඇහුවොත් වෙන වෙන වැඩ. භාවනාව කොච්චරලා කරාද කියලා ඇහුවොත් අද පැය භාගයක් විතර මෛත්‍රී භාවනාව කළා. ඉතුරු පැය 23 වාර මොකද කළේ? වෙන වැඩ. පැහැදිලිද මං කියන එක? ඕන මෙතන තේරෙනවද මේක අදහස? ඒ කියන්නේ අපිට සූදානමක් නැහැ මේ අර්ථය ධර්මයේ ජීවිතේට ගන්න ඕනේ කියලා තමයි. අපි වෙන වැඩ ටිකක් කරමින් තමයි මේක බලන්නේ. ඕක තමයි පාඩුව ඉතින්. පැහැදිලිද? මොකද අපි එතකොට කලින්ම හිතලා ඉවරයි අර හවස් වරුවේ කරන භාවනාවෙන්, හවස් වරුවේ අහන දේශනාවෙන්, හවස් වරුවේ රකින්න සිල් ටිකෙන් අපිට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. එතකොට ඉතුරු දවස් ඒ සමස්ත කොටස තුළ කිසිම සිහියක්වත් නැහැ, කල්පනාවක් නැහැ, කිසිම තැනකට අවධානයක් යොමු කරන්නේ නැහැ, වීරයක් නැහැ, හිතේ නිස්කලංක බවක් නැහැ. පැහැදිලි මං කියන්නේ. ඒකෙන් කොහොමත් එන්නේ Tamanට තියෙන Tamanට ඇරෙන්න තියෙන දුරවල් ටිකක් වැහිලා යන එක. එතකොට අර ගුරුවරයා දුන්න උත්තරේ වගේ ඉතුරු පැය ගන්න මොකද කරන්නේ ගුරුතුමනි කිව්වම මම භාවනා කරන්න ලෑස්ති වෙනවා කියලා කිව්වේ. ඒ වගේ අන්න එවැනි අප්‍රමාදී බවක් ජීවිතේ ඇති කරගන්න වෙනවා. පැහැදිලි. ඒ මට්ටමින් වීරයක් යොදන්න වෙනවා හැම තිස්සෙම. ඒ කියන්නේ පින්වත්නි, ඔගොල්ලෝ මිදුල් අතු ගෑවත්, බැසිකලි ගැසිකලි වලට ගියත්,
जैसे मून अतपाई होदंड गियात निद्रिका खोदंड गियात एंदुमाक नै हुआ बेडशीट गन्न नै हुआ ओय अपी कथा करन यम्म क्रियाकारकमक तीनोनी एतर निदा गन्न टिके अरेन्न अनित हेम तनदिम हेम तिस्सेम लैस्ति पिटम इन्न वेनवा सत्य मोकद्द किला होया गन्न पहले नत्तं अर वेलाव लं वेनकोट एलामेक वदिनुवा मेहरेनवा वगे दैन बन टिकक अहमु किनेकिन हरियन्नै पहले एतर एहेम करगन्न नं अपे जीवन प्रतिपदाव अपी दरत करगेन हरियन्नै इने बर करला हरियन्नै सहल्लु करन्न वेनवा ये सहल्लु लबन्न नं तीन वगकीम बलि इने वडक नति नूमन वगकीम तीन इवन निदास वेन्न वेनवा हरिद ए लबेन निदास निकं कुसीत कमिं कम्मेलि कमिं गिवन एकने ईट पस्से करन्न ओने निदास लबुनाम अपिट अमतक वेनवा एक हरियट पाविच्चि करगन्नै कोहोमद कियन पहेदि दैन अपि गेदर इन्न ताक अपिट बणक अहन्न नै कियन एक पुदूम दुकक नि ऐयि अपिट वेन वड तीन हिंदा හැබැයි වැඩ වලින් නිදහස් වෙලා බණ අහන්න කිව්වම මොකද වෙන්නේ ටික කාලයක් කරනකොට නිදහස වැඩි වෙනවා බණ අමතක වෙනවා ඒක හරියන්නේ නැහැ හොඳේ පහළ අපි නිදහස ලබා ගන්න ඕනේ ඒ ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න මිසක් නැතුව ඒ නිදහස අරගෙන නිදා ගන්න නෙමෙයි ඒ නිසා මම මතක් කරේ අර කාරණාවේ අර තාපසතුමා නැත්තම් ඒ ගුරුවරයා ඒ ගෝලයාට කියපු කතාව හොඳට මතක තියාගන්න එයා ඊතුරු හැම වෙලාවම ලෑස්ති වෙලා හිටියා භාවනා කරන්න හරිද ඊතර තේරෙනව නේද එයා අර පැයේ භාවනාව හරියටම කරන්න නැති කියලා अद अब मुकदमे भावना पैक तीन से पलवनी पै विना हतलिस भावना लैस तीन अंत विना पहाड़ भी तो लैस बनाहन तोगमत ऐने अभी मुलिम धर्म धर्मदेश पटांग सागा पटांग अभी एवं तम सूदन दम बनाहांडे इतना बणि बात पुटा से बनता मेहनतर हम गील पहले मंकी इकने हेमतीसम अवधानी हित समाहित हुंदर कीन दे दरागंड पुलवांगन विधिहट परिसरेके इंडोर वेल एहिंदा दवसर बणहाणे पैक वेन्न पुलवां हैबै इतुरु पै विसुनुम बणहाणे लैस्तिला इंड वेल बणहाणे कडे मे अमारु बणहाणे लैस्तिनेकै अमारु तेनवा।